ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තතු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන පබ්ලික් ස්පේස් වැඩසටහන සමගයි නැවතත් ඔබ සම්බන්ධ වන්නේ. අද අපත් සමග එකතු වී සිටින්නේ බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහත්තයා අප සාකච්ඡා කරමින් සිටියේ බස්නාහිර පළාත් සභාවේ අනාගතයේ කෙබඳුද පළාත් සභා ක්‍රමය කෙබඳුද පිළිබඳවයි. අප සූදානම් සාකච්ඡාව මීළඟ වටේට අරගෙන යන නිරන්තර. ඔව් දන්නා මේ මහත්තයා කිව්වා වැදගත් කාරණයක්. මේ යහපාලන ක්‍රමවේදය තුළ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා දෙනවා. නමුත් ඔබතුමා කිව්වා දැන් සමහර අවස්ථාවලදී තරඟකාරීත්වයක් පෙන්වන්න ගිහිල්ලා අනවශ්‍ය පැත්තකට තමයි මේක යන බව පෙනෙන බවක් තමයි ඔබතුමා හැඟෙව්වේ. මේක පොඩ්ඩක් අපිට පුළුවන්ද මේ විස්තර කරන්න ඔබතුමාට? ඔව් දැන් මෙහෙමයි දැන් මම ඉතින් බුදුතෝ කතා කරන මිනිස්සෙක් මම යමක් ගිලගෙන කතා කරන්නේ නැහැ. දැන් එතකොට ගත්තොත් ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව මේ තිබ්බ දේශපාලන වාතාවරණය වෙනස් කරලා අලුත් දේශපාලනයක් ඇති කරා. එතකොට අපේ අපවත් පියවදාල සෝභිතනායක ස්වාමීන් වහන්සේ නේ මේ වැඩේට මූලික මේ අත ගැහුවේ. අත තිබ්බේ. එතකොට උන්වහන්සේට ඕන වුණා මේ රටේ යහපාලනය කරන්න. උන්වහන්සේ UNP කාරයක් නෙමෙයි. උන්වහන්සේ මම දන්නේ දින හොඳ වාමාංශිකේ. ඔය අපි අපේ ආණ්ඩු තියෙන කාලෙත් උන්වහන්සේ හිටියේ විපක්ෂේ. ඒ සෝභිතාන්තරංගේ තියෙන අපි දැක්ක විශේෂත්. හොඳ දෙයට හොඳයි කියනවා නරක දෙන්න නරකයි. මරක් කරන මිනිස්සු මට කියනවා දැන් මගේ ගමේනේ සෝභිතාන්තරු ඉතින් අපවත් වෙච්ච එක හොඳයි කියලා. මොකද දැන් සෝභිතාන්තරු හදපු වැඩක් නෙමෙයි මේ යන්නේ දැන්. දැන් සෝභිතාන්තරු ප්‍රාර්ථනා කරපු කාර්යභාරය නෙමෙයි මේ සිද්ධ වෙන්නේ. බලන්න අපි දැන් ගත්තොත් නීතිය. නීතිය අපේ රටේ අද විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. අද විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. මම දන්නේ මේවා කියන එක හරිද කියලා මම දන්නේ නැහැ. නීතියට කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඒක බලනද දැන් මට මේ එක්සත් ජාතික පක්ෂයේම මේ නීතිච්ච මහතුරු කියනවා දැන් කවුරු හරි ආගෙන આવොත් ඒ මිනිහා ඒගොල්ලෝ හිතනවලු මේ එයාට තියෙන මේ විවේක අනුව හිරේයි කියලා. දැන් හිරේ යන්න ඕන මිනිහා ගෙදර යනවා මේ අද වරද්දක් කරමු නැති මිනිස්සයා මේ අන්තිමේදී මේ රාජ්‍ය සේවනයේ නිලධාරි තමයි අන්තිමේදී ඉරේ කියලා තියෙන්නේ. දේශපාලනය කරපු කවුරුත් ඒවා මෙහෙවපු කවුරුත් ගිහිල්ලා නැහැ. ඒ මේක මේ බරපතල කාරණාව. ඔබතුමා කියන්නේ මේ 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 දූෂණ විරෝධී මේ දැන් හැමදාම ටීවී එක දැක්කොත් හැම වෙලම දූෂණ විරෝධී සංවිධානය ඇවිල්ලා කියන්නේ ඔය ගැන කාරණා. ඉතින් මම කියන්නේ දැන් මේ 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 රටේ යහපාලනය නිර්මාණය කරපු මිනිස්සුන්ගේ අපේක්ෂා ස්ථවිලා නැහැ. ඒක මේ මෙහෙම හේතුවක් තියෙනවා. මම මේ දවස්වල කියවනවා මේ යහපාලනයේ දේශපාලන දර්ශනය කියලා පොත. මට මේක 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 සිංහලට පරිවර්තනය කරපු ඒ කේන් පෙරණ කියන මහත්මයා තමයි මට මේ පොත දුන්නේ. මේක ඔබතුමා එයා මගේ මම වැඩසටහන බලලා මේක ඔබතුමාට හරිම ප්‍රයෝජනවත් වෙනවා කියලා. මේ පොතේ කියනවා නිලන්තය. දැන් මේ ව්‍යාපාරණය පටන් ගන්නෙ 14 වෙනි සියවසේ. හරිද? දොර ලිබරල් වාදයටත් ඉස්සෙල්ලා තමයි ව්‍යාපාරණයක් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක ලස්සන කතාවක් මේක. එතකොට මේ මේ අපේ රටේ ඇයිද දැන් අපේ රටේ ව්‍යාපාරණයක් ගැන කතා කරන්නේ ප්‍රබල ලෙස ජනවාරි 8 වෙනිදන් පස්සේනේ. එහෙමනේ. නේද? එතකොට මේ 14 වෙනි සියවසේ ඉතාලියේ සීනා නගරේ ඉන්න ලොරෙන්සෙට්ටි කියලා චිත්‍ර ශිල්පියෙක්. ඒක මම හිතන්නේ ඒ වෙලේ ඒ සීනා නගරේ ඒ නගර සභාවට සම්බන්ධ ඒ ගමේ හිටපු ඒක මම කරන්නේ ව්‍යාපාරිකයෝ. එතකොට ඒගොල්ලෝ මේ මේ ලොරෙන්සෙට්ටි ලවා චිත්‍රයක් හදනවා. මේ සීනා නගරේ නගරසාලාවේ. ඒකේ අඳින්නේ එක පැත්තක අඳින්නේ යහපාලනයකදී දේ සිද්ධ වෙන රූපයක්. හැබැයි ඒකෙම අනිත් පැත්තේ දැන් මේ බිත්ති හැඳුවා නම් යහපාලනේ අනිත් බිත්ති ඇඳලා තිනවා අයහපත් පාලනේ චිත්‍රේ. මේ මම නෙමෙයි මේ කියන්නේ ඩේවිඩ් මිලර් ලියපු පොතේ කේන් පෙරරේ පරිවර්තන මම මේ කියන්නේ. එතකොට යහපාලනේත් එක්ක පින්තූරේ යහපාලනයේදී මිනිස්සු ජීවත් වෙන ආකාරයයි අයහපත් පාලනේ. එතකොට මේ පොතේ කියනවා මේ යහපාලනේත් එක්කම අයහපත් පාලනේත් එනවා කියලා. බලන්නකො කොච්චර මේ මේ මේක 14 වෙනි සියවසේ අදපු චිත්‍රේ මේ ඔබතුමා කියන්නේ ඒක යථාර්ථයක් වෙලා තියෙනවා දැන් මේ කියන්නේ. ඉතින් එතකොට මේක දැන්
දැන් එතකොට ඒ පොතේ කියනවා යහපාලනය සමග අයහපත් පාලනයක් ඇති වෙනවා. හැබැයි ඒකත් එක්ක නැවත යහපාලනය දැන් යහපාලනය ඇති වෙලා අයහපත් පාලනය සරිකයෙන් ඇති වුණාම ඒක නැවත යහපාලනය කරගෙන යෑම ඒ තරම් ලේසි පහසු නැහැ. ඒක වේගෙන් ගෙන්න බෑ. දැන් මම ඒක දකින්නේ දැන් ජනාධිපතිතුමා මේ යහපාලනය නැවත ගේන්න දැන් තනියෙන් එතුමා ලොකු ව්‍යායාමයක් කරනවා. ඒකේ තුමාටත් ඒක ඉතා වේගෙන් ගෙන්න බෑ. නමුත් එතුමා මේ යහපාලනය නැවත ගෙනීමේ වගකීම අතික ජනාධිපතිතුමාට අද පැවරලා තියෙනවා. ඒ නිසා අපිට දැන් මේ රටේ තියෙන මිනිස්සුන්ට තියෙන ලොකුම විශ්වාසය තමයි ජනාධිපතිතුමා. දැන් අපේ රටේ මේ පසුගිය අයවැය මේ අයවැය මතුවෙච්ච කාරණා සහ රටේ මතුවෙන පුදු කාරණාවලදී දැන් ඉස්සරට වඩා ලොකු වෙනසක් තියෙනවා. මේ කාට හරි විශ්වාසයක් තියෙනවා. දැන් පෞගේ දවසවල තිබ්බ වැඩ වර්ජනය ප්‍රවාහන ශේත්‍රයේ වැඩ වර්ජනය දැන් මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිතුමා ළඟට ගියොත් එහෙම ජනාධිපතිතුමාට කාරණයක් කිව්වොත් ඒක විසදෙයි කියලා. දැන් අපිට සෑහෙන කට්ටිය එනවා. දැන් අද මට ආව ත්‍රිරෝද රත් සංගම මද උදේ අපේ ගෙදරට ආවා. එයා ලොකු අපුවත් ජනාධිපතිතුමා ළඟට එක්ක යන්න අපිටත් තියෙනවා ප්‍රශ්න විසඳ ගන්න කියලා. ඒත් මං කියන්නේ ඒකයි අර දැන් මේ යහපාලනය තනියෙන් දරන්න වෙලා තියෙන ජනාධිපතිතුමාට. ඒ නිසා ඉතින් එතුමාට ඒක තරයි දැන් ශක්තියක් තියෙන නිසා ඉතින් ලොකු දෙයක් ඉතින් මේක මේක තමයි මම දකින්න දේ. ඉතින් මේ තමයි මේ යහපාලනයේ සැබෑ උරුමය මේ රටේ ජනතාවට දෙන්න ඕන. ඉතින් ඒක ඒක තමයි වෙන්න ඕන. මාධ්‍යතුමා කෙටි අතුරු ප්‍රශ්නයක්. දැන් විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේකට මැදිහත් වීම අපි පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරය දරද්දිත් ජනතාව බොහෝ අල්මක් දැක්කුවා. හැම ප්‍රශ්නයක්ම මේක ජනාධිපතිතුමාට කිව්වොත් නම් මේකට මොනවා හරි කරගන්න පුළුවන් මේ. සහ එය ජනතාව අතරින් අවසාන භාගයේදී යම් විරෝධිකුත් ආවා මේ පිටි පල්ලෙහා මත්තමින් ගන්න තීරණ ඔක්කොම ජනාධිපතිතුමා ගාවට ගියාට පස්සේ වෙනස් වෙනවා කියලා. ඒ වගේම අපි මාධ්‍යවේදීන් විදියට සහ ජනතාවගේ පැත්තෙන් අපි චෝදනාවක් කරොත් ඔබතුමාගේ පක්ෂයේ නායකතුමාට ජනාධිකරු ජනාධිපතිතුමාට මේ යහපාලනය මුලින්ම අපි කියන්නේ අපගමනය කරන්න පටන් ගත්තේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වෙච්ච අපේක්ෂකයන් නැවත පාර්ලිමේන්තුවට පත් කිරීම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච ඒ වගේ දේවලුත් ඔබතුමාගේ පක්ෂ නායකයා ගැතින් ජනාධිපතිතුමා ගැතින් සිදු වුණා නේද? එතකොට ඒ යහපාලන මූලධර්මෙන් ඔබ කිව්ව වගේ යහපත් පාලනය අයහපත් පාලනයට මේ පළවෙනි පියවර එයයි කියලා අපි චෝදනාවක් කරොත් ඔබතුමා එකට පිළිතුරු දෙන්නේ කොහොමද? නෑ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒක ඉතාම බොහොම ස්තුතියි ඇහුවට. ඒකට උත්තරයක් දෙනවා. දැන් ඉස්සෙල්ලාම ජාතික ලයිස්තුවේ ඉන්න එක්කෙනාව අයින් කරලා පත් කරේ කවුද? දැන් මේ රටේ දේශපාලන පක්ෂ දෙකක් කොහොම මේ වැඩේ වුණා? ඉස්සෙල්ලාම කරේ කවුද? ඉස්සෙල්ලාම කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම මේ වැරද්ද කරේ. හරිද? හැබැයි මෙතනදී ජනාධිපතිතුමාට සාධාරණයක් ඉෂ්ට කරන්න වුණා. දැන් උදාහරණයක් ගාව විදිත් විදීමුනි සොයිසා මොන්රාගල. කවදාකවත් දේශපාලනයේ මැතිවරණයකින් පරාජය කරන පරාජය වෙන තත්ත්වයක් නෙමෙයි. පැහැදිලිවම ඒ වගේ අපේ අය ජයග්‍රහණය කරන කීප දෙනෙක් පැහැදිලිවම එවල තිබ්බ දේශපාලන හේතුවකට අනුව පරාජයට පත් කරා. අමු අමුවම පරාජයට පත් කරා. මේ දිනන්න පුළුවන් අය. එතකොට ඒ අය පරාද වෙන මිනිතු නෙමෙයි. ජාතික ලැයිස්තුවෙන් දාපු කීප දෙනෙක්ම මොන හේතුවක් නිසාවත් මැතිවරණයකදී පරාජය නැයි නෙමෙයි. අද බලන්න වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා දින්නන පරදින මිනිස්සු. මට නම් වශයෙන් කියන්න පුළුවන් මම ඒක කියන්නේ නැහැ. හරිද? පරදින මිනිස්සු බරගාන මහින්ද මහත්තයාගේ කරපිටෙන් ගිහිල්ලා ජයග්‍රහණය කළා. එතකොට වගකීතු දේශපාලන පක්ෂයක නායකයෙක් හැටියට ඒ අයට වන්දි ගෙවන්න සිද්ධ වුණේ මේ යහපාලන දේශපාලනයට ජනාධිපතිතුමත් එක්ක එකතු වෙච්ච නිසා යහපාලනයට එකතු වෙච්ච නිසා තමයි ඒගොල්ලන්ට ඒ ඉරසමත් වුණේ. සංස්කෘතිය සාරධර්ම ආචාරශීලී බව කෙසේ වෙතත් දේශපාලන හේතුවක් නිසා පරාජයට පත් වෙච්ච කෙනෙක් ඒ නවත පත් කිරීම කරේ නැත්තම් එතන ජනාධිපතිතුමා යුතුකමක් කරපු නැති අයට තමයි හැටියට තමයි යන්නේ. දැන් ජනාධිපතිතුමාට ජාතික ලැයිස්තුවෙන් දාන්න පුළුවන් උනේ කීප දෙනෙක් විතරයි. දැන් ඒ වගේ ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා බරගානක් තව ඉන්නවා. දැන් ප්‍රියසෙන ගමගේ අමතුමාලා වගේ අපේ හේමාල් ගුණසේකරලා වගේ
අපේ තව මේ දානායකල වගේ අපේ ශාන්ත බණ්ඩාර වගේ තරුණ ජවියක් තියෙන මේ අය මේක දාගන්න බැරුව ගියා මේ තියෙන ඉඩ නම් ජනතාව තුල මතයක් තියෙනවා ඒගොල්ලන්වත් මේ පාවිකට ඇතුල් වෙන්න ඕනේ කියලා. මොකද මේ මිනිස්සු මේ මේ යහපාලනේ වෙනුවෙන් ගියේ. ඒ නිසා ඒක කාට හරි මඩ ගහන්න අපහාස කරන්න නම් එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒක නිවැරදිව බැලුවාම ඒක ඇති අසාධාරණයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණටත් හොඳ නම් මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට? පැහැදිලි. අපි ඒ වගේම අහන්න කැමති දැන් ඔබතුමා පක්ෂය තුළ විශාල කාලයක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලන ගමන පටන් අරන් දේශපාලනයට පැමිණි පරිණත දේශපාලඥයෙක් ඔබතුමා පළාත් සභාවක මහාමති ධුරයක් දරන ඉතා පරිණත දේශපාලඥයෙක්. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනයේදී බොහෝ පාක්ෂිකයන් ජනතාව බොහෝ වෙලාවට එක පැත්තක් ගන්න ස්වරූපයක් තිබෙනවා. අපි කොහොම කරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අපි කොහොම කරත් එක්සත් ජාතික පක්ෂය වගේම මධ්‍යස්ථ ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. දැන් ඔබතුමාලගේම පක්ෂයේ හිටපු නායකතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සමග තවත් පක්ෂයක් පිහිටීමේ ලකුණු පෙර ලකුණු සහ අත්තර වශයෙන්ම පක්ෂයක් පිහිටුවලා තිබෙනවා. මේ ඔබතුමා පරිණත දේශපාලඥයෙක් විදියට මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට මොන වගේ බලපෑමක් ඇති කරයිද? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොන වගේ බලපෑමක් ඇති කරයිද? දැන් දැන් මෙහෙම බැලුවාම ඉතිහාසයේ ඔය වගේ අවස්ථා සිද්ධ වුණා. දැන් 84 දී උදේ කුමාර් දිවංගත උදේ කුමාර් තුංග මැතිතුමාලා තණ්ඩිකා මැතිනියලා වගේ අපේ පක්ෂයේ ප්‍රබල නායකයන් ජනප්‍රිය නායකයන් මහජන පක්ෂය හැදුවා. දැන් අවසානයේ මොකද්ද වුනේ? 94 වෙනකොට මැතිනියට සිද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා මහමැති වෙලා අගමැති වෙලා ජනාධිපති වෙන්නේ. එතකොට දැන් මේ පක්ෂය හැදීම සහ ඒ හදන්න මූලික වෙච්ච අයගේ පළවෙනි මාධ්‍ය ප්‍රකාශය මොකක්ද කිව්වේ? DLP's මාධ්‍ය. මටත් ඕනක වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිල්ලා සමාජිකත්වයේ ගන්න තියෙන්න ඕනේ කියලා කිව්වා. දැන් ධනාත්මක විදියට මේ එක්සත් ජාතික පක්ෂයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි අභියෝග කරන්න පුළුවන් පක්ෂයක් හැදුවා නම් ඒ මානසිකත්වයෙන් හදපු කෙනා හැදුවා නම් ඒකේ සභාපති වුණා නම් දැන් ලලිත් ඇතුව මුදල එලියට ආවා. නමුත් ඒගොල්ලෝ කිව්වේ නෑ අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයක පස්සේ ගිල්ල ගත්ත එක මේ මේ ගම්දි සනායක මත ඒක වෙනම කතාවක්. නමුත් ඒ මරමුණක් තිබුණේ නෑ. නමුත් මේගොල්ලෝ පටන් ගන්නකොටම කිව්වේ නෑ අපිටත් මෛත්‍රීපාල ජනාධිපතිව වගේ පක්ෂයට ඕන වෙලාවක යන්න පුළුවන් අපිටත් දෙන්න ඕනේ කියලා. ඒකෙන් පැහැදිලි වෙනවනේ ඒගොල්ලෝ පක්ෂයක් හැදුවේ මේ සටනක් දෙන්න නෙමෙයි කියලා. ඒගොල්ලන්ගේ දේශපාලන අනන්‍යතාවය තියාගන්න. දැන් ඒක හැදුවට දැන් මහින්ද මහත්තයාගේ කටින් වචනයක් ගන්න බෑනේ. ඒ සම්බන්ධයෙන් මතුමා ප්‍රකාශයක් කරන්නේ. එතකොට එතන ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒ ගැන ප්‍රසිද්ධිය කියන්නේ නැහැ නේද? එහෙමනම් පුළුවන් ඒගොල්ලන්ට කියන්න අපි යනවා කියලා සමාජිකත්වය ගන්න පුළුවන්. එහෙම ගන්න. දැන් මේකට අහුවෙලා තියෙන්නේ කවුද? අහුවෙලා තියෙන්නේ මේ පළාත් පාලන ආයතනවල ඉන්න මේ පොඩි සෙට් එක තමයි යව්වලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ රටේ දේශපාලනේ වගකීමක් නැහැ. ඒගොල්ලෝ වග කියන්න ඕනේ මහින්ද මහත්තයාගේ පරාජය වීමට. මොකද ඒ කාලේ පළාත් පාලන ආයතනවල ඉන්න මහජන නියුතින ප්‍රබල විරෝධයක් නේ මේ රටේ තිබුණේ. ඉතින් ඒගොල්ලෝ තමයි ওই කෑගග මේ කරගෙන යන්නේ. ඉතින් ඒගොල්ලන්ට දේශපාලන ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. මේ රටේ දේශපාලනේ වෙන දිහා ඒගොල්ලෝ බලන්නේ නැහැ. මොකද පවුගක් වෙලාවට මේ පළාත් පාලන ආයතනවල ඉන්න අය බලන්නේ අර ග්‍රාමීය මට්ටමේ දේශපාලනය බලනවා මිසක් ඊට වඩා පුළුල් දේශපාලනයක ගැන ඒගොල්ලෝ සාකච්ඡා කරන්නේ නැහැ. දැන් ඒ නිසා මම ඉතින් ඔය වැඩේ මේ මේක හදපු දැන් ඊටත් බ්‍රසිල් මහත්තයා යනවා මාස 3කට. පක්ෂයක් හදලා මේක බලයක් පිටුරු මිනිහෙක් එහෙම විදේශ සංචාර ගහන්නේ. දැන් අපිට යනවා නම් විදේශ සංචාර තියෙනවා. ඕන තරම් තියෙනවා. දැන් මගේ සල්ලි ඉතුරු වෙලා. මම සල්ලි පාවිච්චි කරේ නැහැ. මම රටට වැදගත් වෙන සංචාර ගියේ මම පුද්ගලික සංචාර ගියේ නැහැ. රටට ප්‍රයෝජනවත් වෙන වැඩසටහන මගේ සල්ලි ඉතුරු වෙලා. අපි එහෙම රට යන්නේ නැහැ. ඉතින් මෙච්චර මේ දේශපාලනේ උණුසුම් වෙලා තියෙන වෙලාවකදී මේ ඔය පක්ෂයක් හදලා ආණ්ඩුවක් හදන්න සූදානම්ක් තියෙනව නම් යන්නේ නැහැ. ඒක මේකයි වෙන්නේ. අපිට සැකයක් තියෙනවා. මොකද අපි 94 දින්න සජිත් ඇමතුමාලා කරු ජයසූරිය මහත්තයලා කැඩුනා. අවුරුදු 21ක් ඒගොල්ලෝ පරිප්පුව ගියා. එතකොට අපි 77 පරාජයට පත් වුණා. බණ්ඩාරනායක පවුල බෙදුනා.
පක්ෂ සීසි කඩ කැඩුනා. අපිට අවුරුදු 17ක් ගුටි ගන්න වුණා. අපිට අවුරුදු 17ක් ගුටි ගන්න වුණා. එතකොට අවුරුදු 21ක් එක්සත් ජාතික පාර්ශ්ව කැඩිලා ගුටි ගන්න. කවුරු හරි හිතනව නම් මේ පක්ෂය කඩලා අපි ජනප්‍රිය පක්ෂයක් හැදුවයි කියලා මානසිකත්වයක් තියලා මේ දිනන්න පුළුවන් කියලා හිතුවොත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. මොකද බෙදීමෙන්ම මේ මැතිවරණයකදී තීරණාත්මක බල වෙන්නේ පාවෙන ඡන්ද. මේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් නෙමෙයි. ජයග්‍රහණ ඇතුළේ පාවෙන ඡන්ද. ඒතකොට මේ පක්ෂය තුලත් ඉන්නවා තමන්ගේ ඡන්දේ පරාජයට පත් කරගන්න නැති මිනිස්සු. අපි දැකලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය අපි දිගට දිගට දිනනකොට එක්සත් ජාතික පක්ෂය දිගට දිගට පරදිනකොට ගම්මල හිටිය හොඳ එක්සත් ජාතික පක්ෂය අපිට කිව්වද? වැඩක් නැහැ ඉසුරු. දීලා වැඩක් නැහැ පරදිනවා. අපි දෙන්නේ අපි ඡන්ද දෙන්නේ නැන්නේ. මෙන්න පාක්ෂිකයන්ගේ මතය. මේකම තමයි මේ වෙන්නේ. එතකොට අපි අහනවා මේ රටේ තාමත් මේ රටේ මිනිස්සු ගමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ පාලනයකට මිනිස්සුගේ ආශිර්වාදයක් තියෙනවා. ජනාධිපතිතුමාට කොන්දක් තියෙනවා 65 වෙනි සංවත්සරයේදී එක්සත් ජාතික ආණ්ඩුව කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා ඇතුළු මේ පක්ෂ සමාජික අනිත් විපක්ෂයේ සමාජ ළමයිද කියන්නේ මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා කියලා. ජනාධිපතිතුමා ඇත්තද කිව්වේ නැද්ද 2020 කතාවක්? එතුමා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා මම කියලා. මම මේ එතන හිටපු කෙනෙක් නේද කියන්නේ. එතකොට මොකද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ප්‍රශ්නේ? දැන් අපිට ආණ්ඩුවක් තිබුණා. අපිට ආණ්ඩුවක් තිබුණා. ඒ ආණ්ඩුවේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකවද හොඳ ඇමති කම්වල? අපිට හිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ ඇමතිවරුද හොඳම අමාත්‍යංශවල? නෑ. ඒතකොට ගම්වල ඉන්න දැන් ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කී දෙනෙක් අර වැඩිහිටියකගේ නිවාසය දාලා තිබ්බද? ඒ අය ආණ්ඩුව තියෙන කාලේ මොනවද කිව්වේ? ඒගොල්ලෝ කොයි හරි මුලක දෙක දුනාම ඒ වෙලේ ඒ තිබ්බ පාලනය විවේචනය කරමින් තමයි ඒගොල්ලෝ හිටියේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අපිට මේ ආණ්ඩුවක් දුන්නද? හොඳයි අපි ජනවාරි 8 වෙනිදා පෙරදුනා. ඒ ජනතාවේ කැමති. එහෙමනම් මේ රටේ මිනිසුන්ට තිබ්බනේ අගෝස්තු 17 වෙනිදා අපු පාර්ලිමේන්තුව දිනනවා. ඒ මාස ගානකදී. එහෙම වුණේ නැහැ. 95ක් ගත්තත් 106ක් ගත්තත් මේ පක්ෂ දෙකටම ආණ්ඩුවක් හදන්න බලයක් දීලා නැහැ. ඒ නිසා තමයි ජනාධිපතිතුමාට සිද්ධ වුණේ මේ රටේ නායකයෙක් හැටියට ආණ්ඩුවේ නායකයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් කරගෙන මේ ජාතික ආණ්ඩුවක් හදන්න. හැබැයි දැන් ජනාධිපතිතුමා පක්ෂ දැන් සමහරක් අය එතුමාව පොදු අපේක්ෂක හැටියට පත් කරපු අය මෙහෙම කතාවක් කියනවා. එතුමාට තිබ්බයි මේ සුවාදීනව ඉන්න කියලා. මේකත් කියන්න ඕනේ. මේ මට මේ ප්‍රථම අවස්ථාව මාධ්‍ය මට මේ කාරණාව මතුවේ නේ. මේ කවුරුත් හිතන් ඉන්නවා සුවාදීනව ඉන්න පුළුවන් කියලා. ජීවිතේට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තියෙන රටක ජීවිතයට සුවාදීනව කෙනෙක්ට රඟපාන්න බෑ. මේ 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 පාලනයක් කරන්න බෑ. ඒකට හොඳම උදාහරණ මම දන්නවා. මම දේශපාලනයට එන්නේ මහජනක සත්පුරම. මම සභාපති කෙනෙක් වෙනවා මහරගම නගර සභාවේ. එතකොට මම දැක්කා මහජනක සත්පුරම වගේ සුළු පක්ෂයක සභාපති කෙනෙක් වුණාම මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ තියෙන අභියෝග. මොකද රටේ පරිපාලනයේ මෙහෙවන්නේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් බිහි වෙච්ච අය තමයි පරිපාලන සේවය ඉන්නේ. මම මේක හොඳටම දන්නවා. එතකොට දැන් මම ඒක ඉඳලා 97 දී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා. මම එදා දැක් මම ඒ 97 තමයි මම දැක් පෙබරවාරි 5 තමයි මම දැනගත්තේ ප්‍රධාන දේශපාලන නිලන්ද ප්‍රධාන දේශපාලන පක්ෂයේ තියෙනුත් හයිය. මේක මම කියන්න ඕනේ. මට මං ඊට පස්සේ කල්පනා කරා මං කොච්චර දිවරේ දේශපාලන තියෙනවද අරන් තියෙන්නේ. මට වඩා අවුරුදු 14 දේශපාලන කරපු මෛත්‍රීපාල සිංහනාත් මම දන්නවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක නැතුව මේව එකක් කරන්න බෑ. ජනාධිපති ධුරයක්වත් කරන්න බෑ. මොකද පරිපාලනයේ සම්පූර්ණම පොලිසිය ගත්තත් දේශපාලනය තියෙනවනේ. නැහැයි කියන්නේ බෑ. මේ හැම එකෙම දේශපාලනද. ඉතින් ප්‍රධාන දේශපාලන පක්ෂයක අනිවාර්යෙන් මින්දු. නැතේ එතුමා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකය හැටියට පත් නොවෙන්න. අද එහෙනම් එදා මහින්ද මහත්තයාගේ දයත් සමිමත් කරන්න ආපු කට්ටිය කොහෙද ඉන්නේ නේද? දැන් අපි දන්නවනේ ඒකාබද්ධ විපක්ෂෙම මන්තුරු කීප දෙනෙක් අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරා කියලා අපි දන්නවනේ. ඒක මේ මට මේ නම් වශයෙන් මිනිස්සු දන්නවනේ මේව ප්‍රසිද්ධියේ කතා නොකරට. එහෙනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරිලා තියෙන්නේ
අද මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපේ පක්ෂේ කොහොමාරියයි තුමා ජනාධිපති වෙලා අද අපේ පක්ෂේ නායකය වෙච්ච නිසා. හොඳයි. අප සාකච්ඡා කරමින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය කෙබඳු වේවිද සහ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය මොන වගේද කියලා අපගේ පරිණත දේශපාලඥයා එහෙම නැත්නම් අද අපගේ ප්‍රධාන ආරාධිත අමුත්ත අපගේ වැඩසටහනට බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා සමගයි අපි සාකච්ඡා කරමින් සිටියේ. අප නැවතත් ලබා ගන්නවා කෙටි විරාමයක්. කෙටි විරාමයෙන් පසුව නැවතත් ඔබ හමුවනවා පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්.